ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර මේ පාර ටෙස්ට් තරගාවලිය අපිට අභියෝගයක් වුණේ වෙනදා අපිට එරෙහිව ටෙස්ට් තරගවල ක්‍රියාත්මක වන ක්‍රීඩකයෝ නෙවෙයි. ඉන්දියා කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයෝ තමයි මේ පාර ඇණයක් වුණේ. පළවෙනි තරගයේ ජඩේජායක රිසබ් පාන්ට් වෙනස් කරද්දී දෙවෙනි ටෙස්ට් තරගයේ සම්පූර්ණයෙන් කනපිට ගැව්වේ ශාෂ් අයර්ගේ ඉනිම. අයර්ගේ ඉනිම නොතිබුණා නම් ඉන්දියා කණ්ඩායම ලබාගත් පළවෙනි ඉනිමේ ලකුණු ප්‍රමාණය ලකුණු 100කින් විතර අඩු වෙන්න තිබුණා. එහෙම වුණා නම් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දෙන්නේදී ලොකු පීඩනයක් එල්ල වෙන්නේ නැහැ. අයර්ගේ ඉනිම ටෙස්ට් ඉනිමකට වඩා ප්‍රහාරාත්මක ඉනිමක් බවට පත් වුණා. ඒ ඉනිමෙන් පස්සේ මේ ඉන්දියා තරුණ ක්‍රීඩකයා කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම පෞද්ගලිකව හිතනවා මගේ අර්ධ ශතකයේ ශතකයකට වඩා වටිනවා කියලා. ඒ නිසා ශතකයක් ගත්ත සතුට මට ඉනිම අවසන් වෙද්දි දැනුණා. ඒ තනතිල්ලේ ප්‍රතිකරු ආරක්ෂාකාරී පහර ගහන්න ගින් මොකද වුනේ කියලා දැක්කනේ. ආරක්ෂාකාරී පහර ගහද්දී ලොකු ඉඩක් තිබුණා පන්දුව පිත්තේ කෙළවරවල වදින්න. මොකද තනතිල්ලේ සමහර වෙලාවට පන්දුව උඩ ආවා. සමහර පන්දු හිතා ගන්න බැරි තරම් පහතින් ආවේ. ඒ තනතිල්ලේ බය වෙලා පන්දුවට මුහුණ දෙනවා කියන්නේ ඉතින් පිටියේ ඉන්න බෑ කියන එක තමයි. ඒ නිසා තමයි මම ප්‍රහාරාත්මක විදිහට සෙල්ලම් කළේ. එහෙම වුණාම පොඩි ආරක්ෂාවක් තිබුණා. මම හිතන්නේ පන්දු යවන්නන්ගේ තනතිල්ලවල සෙල්ලම් කරන්න ඕන හොඳම විදිය ඒක තමයි. කොහොම වුණත් පළවෙනි පන්දු පහ සෙල්ලම් කරද්දී බයෙන් සෙල්ලම් කළා කියලා තමයි අයර් කියලා තිබුණේ. පළවෙනි පන්දු පහට මුහුණ දෙද්දී ඇත්තටම බයක් දැනුණා. මොකද මම පිටියට ආවේ තේපානේට පොඩ්ඩක් කලින්. ඒ වෙලාවේ කඩුල්ලක් යන්න තියෙන ඉඩ වැඩි. මම කොහොම හරි අමාරුවෙන් ඒ පන්දු ආර දෙක ආරක්ෂා වෙලා තේ බොන්න ගියා. මම ගිහින් අපේ පුහුණුකරු එක්ක කිව්වෙත් ඒ තනතිල්ලේ ඉන්න නම් අමාරුයි මම පහර දීලා පුළුවන් තරම් ලකුණු ගන්නවා කියලා. කොහොම වුණත් ශතකයේ අහිමි වෙච්ච එක ගැන නම් දුකක් තියෙනවා. හැබැයි අපේ කණ්ඩායම ලකුණු 250කට අරගෙන යන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.